ආයිබෝන් කියලා මම ඔයාලව මගේ YouTube channel එකට මම පිළිගන්නවා. අද පාඩමෙන් කරන්නේ කොහොමද word එකට clip art එකක් ඇතුළත් කරගන්නේ, ඒ වගේම smart art එකක් කොහොමද word එකට ඇතුළත් කරගන්නේ කියන එක තමයි අද පාඩමෙන් කරන්නේ. අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද ඒ දේ කරන්නේ කියලා. ගිය පාඩමෙන් අපි මේ පික්චර් එක ගැන කතා කරා. පික්චර් එක කොහොමද ඇතුළත් කරගන්නේ, ඒක ඊට පස්සේ කොහොමද පිටුවට දාගත්තට පස්සේ පිටුවේ හසුරවගන්නේ කොහොමද කියන එක ඊයේ කතා කරා. අද පාඩමෙන් අපිට තියෙන්නේ ක්ලිප් ආර්ට් එකක්. ක්ලිප් ආර්ට් එක කියන්නේ මොකද්ද? ක්ලිප් ආර්ට් එක ඉන්සර්ට් කරගන්නේ කොහොමද කියලා අපි මේක ගද්දි මෙතන ක්ලිප් ආර්ට් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙතන යනවා ඕගනයිස් ක්ලිප් කියන එකට. අපි එහෙම තමයි මේකේ ගොඩක් දොඩ ක්ලිප් ආර්ට් ගන්නෙ. ඕගනයිස් ක්ලිප් ගිහිල්ලා ඊට පස්සේ අපිට එනවා මේ වගේ වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එකේ අපිට පුළුවන් මයි කලෙක්ෂන් තියෙනවා, ෆේවරිට් තියෙනවා. මේ ඩබල් ක්ලික් කරපුවාම ඒ වගේ තියෙනවා නම් තියෙනවා. අපිට මේ ඔෆිස් කලෙක්ෂන් කියන එකේ තමයි ගොඩක් දොඩ ක්ලිප් ආර්ට් තියෙන්නේ. අපිට මේකෙදි මේ හැම එකක් උඩම ක්ලික් කරපුවාම තියෙනවා නම් පෙන්නනවා මේ පැත්තේ. මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයාලා දැකලා ඇති මේ ක්ලිප් ආර්ට් සමහර විට දාලා තියෙනවා ඇනිමල්ස් මේ වගේ ඒවා. ඉතින් මේ ක්ලිප් ආර්ට් එකක් ගන්න නම් අපිට මේ ක්ලිප් ආර්ට් එක උඩ රයිට් ක්ලික් කරලා කොපි දෙන්න, නැත්නම් මේක උඩ ක්ලික් කරලා කොපි දෙන්න. කොපි දීලා ඔයාට අවශ්‍ය තැනට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න. අන්න එතකොට අර ක්ලිප් ආර්ට් එක මේ විදිහට එනවා. මේකත් හසුරව ගන්න බෑ ලේසියෙන් මෙහෙම. මේකටත් අරපෙයි ෆෝමැට් එකට ගිහිල්ලා ටෙක්ස් වර්පින් කියන එකේ බිහයින්ඩ් ටෙක්ස් හරි අපිට අවශ්‍ය ටෙක්ස් නැත්තම් ටෙක්ස් කොටස් සමග මේක හසුරන විදිහට දාගන්න. එතකොට මේක අපිට ටෙක්ස් එකේ ඕන තැනක හරි යන්න පුළුවන්. ඒ වගේම මේකටත් අපි අර පික්චර් එකේ කරා වගේ ෆොටෝ එකක් දාගත කරා වගේ මේ වගේ ඩිසයින් එකක් දෙන්න පුළුවන්. අපි තව ක්ලිප් ආර්ට් එකක් අරන් බලමු. ඒක යන්නේ මෙහෙමයි. මම අය ගන්නම් මුලින් ඉඳන්. අපි යනවා ඉන්සර්ට් එකේ ක්ලිප් ආර්ට් යනවා. ක්ලිප් ආර්ට් එකේ ඕගනයිස් ක්ලිප් යනවා. ඕගනයිස් ක්ලිප් එකේ මෙතන ඔෆිස් කලෙක්ෂන් යනවා. ඔෆිස් කලෙක්ෂන් එකේ මේ විදිහට ඔයාලට කැටගරි ගොඩක් දීලා තියෙනවා. මේ කැටගරි වලින් ඔයාලට කැමති එකක් අපිට නේචර්. නේචර් කියන්නේ මේ වගේ වගේ එකක් තියෙනවා. එතකොට පීපල් කියන්නේ මේ වගේ එකක්. එතකොට ප්ලාන්ට්ස් මේ වගේ තියෙනවා. ඉතින් අපිට මේක ඕන නම් මේකට ක්ලික් කරලා කොපි යන්න. කොපි ගිහිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් දෙන්න. පේස්ට් දුන්නාම මේ විදිහට එනවා. මේක හසුරව ගන්න බැහැ නම් අනිවාර්යෙන් අපි මෙතන ෆෝමැට් ගිහිල්ලා මේක ටෙක්ස්ට් වර්පින් ගිහිල්ලා බිහයින් ටෙක්ස් දාගන්න. එතකොට මේක අපිට ඕන විදිහකට හසුරව ගන්න පුළුවන්. මේකේ ගොඩක් තියෙනවා මේ කරලා බලන්න. මම තව ක්ලිප් ආර්ට් එකක් ගන්න. මේ වගේ එකක් දාගන්න ඕන නම් මේකෙත් අපි කොපි ගියා. මේක මිනිමයිස් කරලා රයිට් ක්ලික් කරලා පේස්ට් දුන්නා. මේ විදියට ගන්න පුළුවන්. ඔයාලට දැන් මම හිතන ක්ලිප් ආර්ට් එකක් ගන්න විදිය තේරෙනවා ඇති. අපි ඊළඟට බලමු කොහොමද ඉන්සර්ට් එකේ තියෙනවා ඊළඟට ස්මාර්ට් ආර්ට්. ඒ කියන්නේ මේකෙන් ගැලීම් සටහන් වගේ තමයි අපිට දාන්න පුළුවන්. ගැලීම් සටහනක් පෙන්නද්දී මුලින්ම ඔයාලට මේ වගේ ඕල් ෂේප්ස් එකක් එනවා. ඒ කියන්නේ ඕල් එකේ මේකේ අදීලා තියෙන විදියට හැම එකක්ම එකතු කරපු මේ සෙට් එකම එකතු කරලා තියෙන එකක් මේ විදියට එනවා ඕල් එකේ. ඔයාලට එතනින් නැත්තම් මේ විදියට මේකින් එක මේ අලගේ වෙන වෙන තියෙන කැටගරි වලින් අපිට ඒවා ගන්න පුළුවන්. අපි හිතුවොත් මේ වගේ එකක් හැරගෙන මෙන්න මේ වගේ එකක් අපිට ඕන කියලා ක්ලික් කරන්න. ක්ලික් කරලා ඕකේ කරන්න. එතකොට අපිට මේක මේ විදියට එනවා. ඒක මේ විදියට අපිට ඕන නම් වෙනස් කරගෙන මේකක් ඔබපුවාම මේ තියෙන shape එකේ විදියට මේ විදියට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී colors change දෙන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන මේ colors change තියෙනවා.
ඉතින් මේ වගේ තියාගෙන මේ වගේකින් අපිට ඒවා හදා ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි මේකින් අපිට මේ ටෙක්ස්ට් කියන කොට ටයිප් කරන්න තියෙන්නේ. මේ විදිහට ටයිප් කරලා අපේ වැඩසටහන නැත්තම් ගැලින් සටහන් මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහ හදා ගන්න පුළුවන්. මේකත් එහාට මෙහාට ගෙනියන්න බැරි නම් ඒකත් ෆෝමැට් ගිහලා ඒකේ ටෙක්ස්ට් එකකින් බිහයින් ටෙක්ස්ට් දෙන්න. එතකොට ඒකත් පහසුවෙන් එහා මෙහා ගෙනියන්න ලොකු කුඩා කරන්න ඒ විදිහට කරගන්න පුළුවන්. අපි මේක ඩිලීට් කරද්දි මේ විදිහට ක්ලික් කරලා ඩිලීට් කරන්න. අපි තව ස්මාර්ට් ෂේප් එකක් අරන් බලමු. ඔව් මේ විදිහේ ඔයාලා දැකලා ඇති මේ විදිහේ පිරමීඩ. ඉතින් මේ හරි ලේසියෙන්ම අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තටම වටිනවා ඒ ටෙම්ප්ලේට් දීලා තියෙන හින්දා අපිට ඕන එක ටග් කරලා ක්ලික් කරලා අරගෙන ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට හදා ගන්න. अन्दर मे वे अभी आवश्यकता मेक अदागन पड़वाद पहास हसरगण ओम एट गिहिला टेक्स पिंजिला बिहाइन टेक्स दागन ओने मेक डिलीट कर विद्य मैं पेहदली अती मे विद्य तीन वजह मे पिमीड मेट्रिक्स मे वकल बला मे वे अकोन टिकर ओके मे विद्य कलर्स चेंज कर कपट रूप सतहन दागंड दागन පුළුවන් චාට් කියලා තියෙනවා. චාට් එකක් වලින් පේනది මේ දැකපු විදිහටම අපිට චාට් එකක්. ඒ කියන්නේ මොකක් හරි පස්තාරයක ස්වරූපයෙන් අපිට ඉස්සලා ගැලින් සටහන් හදන විදිහ තිබ්බේ. දැන් මේකේ තියෙන චාට් එකක්. ඒතකොට මේ කොලම් විදිහට අපි මොකක් හරි පර්සන්ටේජ් එකක් නැත්තම් පස්තාරයක් පෙන්වනවා නම් මේකෙන් අපිට පස්තාරය පෙන්වන්න පුළුවන්. අපි මේක අරගෙන ඕකේ කරොත් මේ විදිහේ එකක් එනවා. එතකොට මේකත් එක්කම Excel කියන එක ඕපන් වෙනවා. මොකද්ද මේකෙදි මම කියලා දෙන්නම්. මෙතනදී බලන්න දැන් මෙතන තියෙනවා category 1 category 2 category 4 කියලා. එතකොට මෙතන මේ category 1 category 2 category 3 මේ ටික තමයි ඒ තියෙන්නේ. එතකොට මෙතනදී අපිට category කියන එක වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු car van bus bike ඔය විදිහ වෙනස් කරනකොට ඔයාලට පේන ඇති මෙතන ඔටෝ එක වෙනස් වෙනවා. එතකොට මෙතන අපි percentage එක අපි නිකන් පටන් අමු. අපි 1 5 7 9 ඔය විදිහට දාන්න පුළුවන්. එතකොට මේක ඉතින් මේක cancel කරන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට percentage එකක් අදා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට වැරදුනොත් හරි මේකත් මේ විදිහට ෆෝමැට් ගිහිල්ලා ටෙක්ස් වර්බින් ගිහිල්ලා බිහයින් ටෙක්ස් දාගත්තොත් අපිට ලේසියෙන් හතරව ගන්න පුළුවන්. හරි. එතකොට මේක ඩිලීට් කරලා අය එකක් ගන්න ඕන නම් ඉන්සර්ට් ගිහිල්ලා චාට් යන්න. චාට් ගිහිල්ලා මේ විදිහට ඔයාලට අරන් ඕකේ කරන්න. ඒක ඕකේ එක වෙනවත් එක්කම මේ විදිහට චාට් එක එනවා. මේ මෙතනදී වෙනස් මේ අගයන් වෙනස් කිරීමෙන් ඔයාලට මෙතන තියෙන අගයන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් කරලා බලන්න. ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. ඊළඟට තියෙනවා මේ හයිපර් ලින්ක් කියන එක. මේ හයිපර් ලින්ක් එකෙන් වෙන්නේ මෙතන නැති දෙයක් අපි තව තැනකදී මෙතෙන්ද ඕපන් කරලා පෙන්වන උදාහරණයක් විදිහට මම මේකේ මෙන්න මේ ෆොටෝ එක ඔව් මෙතන තියෙන ෆොටෝ එකක් මෙන්න මේ ෆොටෝ එක කියලා මම මේක හිතාගෙන මම මේ ෆොටෝ එක මේකට හයිපර් ලින්ක් එකක් කෙනගෙන මේකෙදි හයිපර් ලින්ක් දුන්නාම මෙතනදී මේ ડોකියුමන්ට් එකේද නැත්නම් කොහේ හරි වෙන තැනකදී කියන එකද අපිට මෙතන ප්ලේස් එක දෙන්න පුළුවන්. මේ ප්ලේස් එකේදී මෙතනින් හොයන්න පුළුවන් මොකද්ද මේකට හයිපර් ලින්ක් කරන්න කියන එක. එතකොට මෙතනදී මම ඩෙස්ක්ටොප් එකට යනවා. ඩෙස්ක්ටොප් එකේ තියෙනවා අර ෆොටෝ එක.
डेस्कटॉप එකේ මෙන්න මේ ෆොටෝ එක තියෙනවා මම මේක මේකට හයිපර් ලින්ක් කරනවා එතකොට වෙන්නේ ඔව් එතකොට සාමාන්‍යයෙන් මේ විදිහට හයිපර් ලින්ක් එකක් ඇඩ් කරගත්තාම මේක ඕපන් කරගන්නේ කන්ට්‍රෝල් ඇට් එක මෙහෙම කරද්දි මේක ක්ලික් වෙනවා ඒ කියන්නේ මේ මේ ડોකියුමන්ට් එකේ තියෙන එකක් අපි වෙන තැනක තියෙන එකක් මේකෙදි පෙන්වනවා ඒ කියන්නේ මේ වගේ දේවල් අතරම ගොඩක් ප්‍රසන්ටේෂන් වලදී වගේ නේද දෙකෙදි තමයි ඒ කියන්නේ අපිට මේක දැන් වර්ඩ් එකේ කවුරු හරි ටයිප් කරගෙන ගිහලා මාකරේ මාතෘකාවක් ගැන කියනකොට අපි මෙතනදී අපි කියනවා මෙන්න මේක මෙහෙමයි කියලා කියලා මාතෘකාව දාලා මේක ක්ලික් කරපුවාම එයා ඔටෝමැටිකලි එයාගේ ඒ අපි හයිපර් ලින්ක් කරපු එක මෙතෙන් සෙට් කරනවා ඉතින් මේ විදියට ඒක සෙට් වෙනවා සෙට් වෙච්චාම අපිට මේක මේ මෙහෙම පෙන්වන්න පුළුවන් ඊට පස්සේ අපි මෙයාගෙන් ඉවත් වෙලා නැවත ගියපුවාම මේ නැවත වැඩසටහනට යනවා ඒ වගේ අපි බලමු තවම වර්ඩ් එකක් මේ වගේම තව වර්ඩ් එකක් කොහොමද හයිපර් ලින්ක් කරන්න කියලා හයිපර් ලින්ක් ගියා තියෙන ප්ලේස් එක මතක ඩෙස්ක්ටොප් එකේද කම්පියුටර් එකේද තියෙන ප්ලේස් එක මතක තියාගන්න මතක තියාගෙන අපිට පුළුවන් ඒක ඕපන් කරගන්න මම මේකේ තියෙනවා මගේ ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් ප්‍රෝග්‍රෑම් කියලා ඒකේ තියෙනවා වර්ඩ් එකක් මේ විදිහට මෙන්න මේ වගේ වර්ඩ් එක ඒක ඕකේ කරනවා ඒක කන්ට්‍රෝල් එක ඔබාන කීබෝඩ් එකේ මෙහෙම මෙහ අත එනවා එතකොට මේ ක්ලික් කරන්න ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට වෙන වර්ඩ් එකක් ටග් ගාලා අපිට මේකෙන් ඕපන් කරගන්න පුළුවන් හයිපර් ලින්ක් එක භාවිතා කරන්නේ එහෙම එතකොට මම හිතන එකක් තේරෙන්නේ නැති කියලා